Chandana Premanam.
Stanley, ¿no? Moreno. Deja. මේ ජයග්‍රාහි ගමන අභීත විපක්ෂ නිර්මාණය කිරීම සඳහා අපි යන ගමන වඩ වඩාත් ජන ප්‍රසාදයට ලක් වී ඇති බව තහවුරු වෙමින් පවතිනවා. අපි වෙනස් ගමනක් යන්නට ආරම්භ කරන ලද මේ දේශපාලන ව්‍යාපාරය ඔබ සියලු දෙනාම දන්නවා. අපි උත්සාහ කරන්නේ මේ ලංකාවේ දේශපාලනයේ සාධනීය වෙනසක් කරන්නට මේ ලංකාවේ දේශපාලනයේ දේශපාලනඥයාට හා මේ දේශපාලන පසුබිම පිළිබඳ ඇති වී ඇති මේ නිෂේධනීය තත්ත්වය මේ ඍණාත්මක තත්ත්වය වෙනුවට ධනාත්මක ප්‍රවේශයක් ගෙනෙන්නට ඉතින් අපි දිගින් දිගටම ඒ කාර්යවේදී සිටිනවා. ඉතින් අපි ශ්‍රී ලංකාවේ ජනතාවට උදක්ම ස්තුතිවන්ත වෙනවා. මේ ජනතාව දක්වන ප්‍රතිචාරයට අද අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයින් වන ජයන්ත අතපත්තු ඒ වගේම දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක නායකින්ගේ මැදිහත් වීමත් ඔවුන්ගේ සම්බන්ධතාවය අගය කරමින් අද මහර ප්‍රාදේශීය සභාවේ උපසභාපතිතුමා ඒ වික්‍රමාරච්චි මැතිතුමා සමග ඔහුගේ සභාවේ දහසය දෙනෙක් සභිකයින් අපි සමග නිල වශයෙන් අද එක් වුණා. ඉතින් ඒක සතුටට කරුණක්. ඉතින් ඒ වික්‍රමාරච්චි මහතා සහ ඒ මහර ප්‍රාදේශීය සභාවේ ඒ සියලු සභිකයින් අපේ මිතුරන් බොහොම ආදරයෙන් අපි සර්වජන බලයට එකතු කරගන්නවා, පිළිගන්නවා, ඔවුන්ට සුබ පතනවා. ඉතින් අද වඩා වැදගත් වන්නේ මම දිගින් දිගටම කිව්වේ මේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමයට ජනතා විරෝධයක් පැනනගීමට හේතු වුණේ ඒ දේශපාලන පක්ෂවල නායකයින් ඒ දේශපාලනවල සිටින ඒ විවිධ තනතුරු දැරූ ප්‍රාදේශීය දේශපාලනඥයින් වෙත මුදාහැරිය. ඒ දූෂණය නිසා මොවුන්ගේ නම නරක්ුණා. මොවුන්ට චෝදනා ලැබෙන්නට පටන් ගත්තා. මොවුන් මිනිසුන්ගේ විවේචනයට ලක්වෙන්න සිද්ධ වුණා. මට මේ පිළිබඳ නිරීක්ෂණයක් තියෙනවා. සර්වජන බලය හැටියට අපිට නිරීක්ෂණයක් තියෙනවා. ලංකාවේ දේශපාලන දේහයම දූෂිත වූ අවස්ථාවක ඒ දේහය තුළ අපිට තෝරා ගන්නට බැරි තරම් මේ මතය සමාජගත වෙන්නට පටන් ගත්තා පුද්ගලයන් සම්බන්ධයෙන්. එනිසා තමයි අපි මේ දේශපාලන ව්‍යාපාරය දියත් කළ අවස්ථාවේ සිටම කිව්වේ මේ 225 එපා කියන සංකල්පයක් හැටියට ගත්තම එයින් ප්‍රතික්ෂේප කළේ දූෂිත දේශපාලනය මිසක් ඒ අංකයක් වශයෙන් 225 නොවන බවත්. ඒ වගේම අද ප්‍රාදේශීය දේශපාලනඥයාට මේ තත්ත්වය උදාවන්නට සිද්ධ වුණේ මේ දේශපාලනය තුළ ඒ දූෂිත නායකයින් විසින් මුදාහරින ලද ඒ දූෂණය ඒ ඔවුන්ගේ ප්‍රතිරූපවලටත් හානි කරා. ඉතින් අපිට අවශ්‍යයි මේ නිවැරදි කරගෙන සමාජයේ ගනුදෙනු කරන ඒ ගම්මට්ටමේ ගනුදෙනු කරන ඒ ගමේ මිනිසුත් එක්ක ඒ ගනුදෙනුව කරන ඒ සුවහසක් ජනතාවගේ සහෘදයින් මිතුරන් වුණු ඒ අයට ඔවුන්ගේ කළගුණ සලකන්නට පුළුවන් අවස්ථාවක් අපි නිර්මාණය කළ දෙන්නට ඕන. ඔවුන්ට නිවැරදි දේශපාලන වේදිකාවක් පිරිසිදු දේශපාලන වේදිකාවක් නිර්මාණය කළ දීලා. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒ පිරිසිදු දේශපාලන වේදිකාව නිර්මාණය කරන්න අපිට ඕනෑවටත් වඩා විශ්වාසයි. අපේ මේ වේදිකාවට ගොඩනැවුණු කිසිම කෙනෙක් කිසිම හේතුවක් නිසා මේ දූෂිත දේශපාලනයට එක් නොවන බව සහ දූෂිත දේශපාලනයේ කොටස්කරුවන් නොවන බව. ඉතින් නැවත වරක් ඒ වික්‍රමාරච්චි මහතා සහ මහර ප්‍රාදේශීය සභාවේ අපහා එක්කුණු ඒ සභිකයින් 16 දෙනාට සුබ පතමින්
මම ස්තුති කරන්න කැමති මාධ්‍යටත් ටිකක් වෙලා මෙතන හිටි එක ගැන මම මේ වෙනත් රැස්වීමකට ගිහිල්ලා එනකම් අපිට අද ඉතාම සතුටුයි අපේ මේ දේශපාලන ගමනේ දීර්ඝ දේශපාලන ගමනේ රුහුණු මාගම්පත්තුව අපේ හම්බන්තොට දිස්ත්‍රික්කය සංවිධානය කර ගැනීමට හොඳ ප්‍රශස්ත ආකාරයෙන් සංවිධානය කර ගැනීමට ලැබුණු අවස්ථාව ගැන අපිට විශාල හයියක් වෙමින් ආචාර්ය ප්‍රසාද් මංජුල අපේ දීර්ඝකාලීන මිත්‍රෙක් ඔහුට පුළුවන් වුණා ලොකු සහයක් ලබා ගන්නට ඒ නායකින් ප්‍රාදේශීය නායකින් සම්බන්ධ කරගනිමින් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද ගමාචි මිතුරා ඔහුට ලොකු දේශපාලන පරිචයක් තියෙන කෙනෙක් අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක් ජනප්‍රිය කෙනෙක් දකුණේ දේශපාලනයේ ඒ වගේම අගුණකොළ පැලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා අපේ ගාමිණී විධානපතිරණ මිත්‍රයා ඔහුත් ජනප්‍රිය පුද්ගලෙක් දේශපාලන පරිචයක් තියෙන පුද්ගලෙක් අද අපේ සර්වජන බලයට එක් වෙනවා. ඉතින් ඒක ඉතාම සතුටට කරුණක්. මම හිතන්නේ අපි මේ දිස්ත්‍රික්ක 22ම නියෝජනය වන ආකාරයට අපේ ප්‍රාදේශීය නායකත්වය තහවුරු කරමින් ඒ නායකත්වය අපිට අවශ්‍ය ආකාරයට ශක්තිමත්ව ගොනු කර ගනිමින් සිටින මොහොතක මේ සිදුවීම රුහුණු මාගම්පත්තුව මෙසේ අපිට එකලාසු කර ගැනීමට ලැබීම ඉතාම සතුටට කරුණක්. ඒ වගේම අපිත් එක්ක අද තිස්ස මහරාම සම සංවිධායක හැටියට එක්වුණු අපේ මිතුරෙක් වන කපිල සෙනරත් විශාල දේශපාලන පරිචයක් තියෙන ඒ අපේ මිතුරා ගොඩක් රුහුණු මාගම්පත්තුවේ දේශපාලන නායකයින් සමග ගනුදෙනු කරපු පුද්ගලෙක්. ඉතින් ඔහුත් අපි සමග එක් වෙනවා අපේ මේ නිවැරදි නිර්මල දේශපාලන ප්‍රවේශයට උදව්වක් වන්නට. ඉතින් ඔවුන් සියලු දෙනාටම අපි ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ මිතුරා වාමාංශික දේශපාලනයේ හොඳ පරිචයක් ඇති මිතුරා ජනිත් විපුලගුණ අපි රුහුණුගම් මාගම්පත්තුවේ ජනතාව වෙනුවෙන් මෙහිදී පිළිගන්නවා ඔහු සියලූම දිස්ත්‍රික්වලට නාමයෝජනා සම්පූර්ණයි දැන් තියෙන්නේ අපේ කටයුතු අර කාර්යාලීය කටයුතු නිමා කර ගැනීම පමණයි ඒ නිසා අපි හිතනවා මේ නැවුම් බලාපොරොත්තුව නැවුම් දේශපාලනය සඳහා අවශ්‍ය ඒ පරිසරය සකස් කරගැනීමට අපිට හැකියාව ලැබුණා ඒ නාමයෝජනා ලයිස්තුවල ඉතින් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා දිවයින පුරාම මේ අපේ අභීත විපක්ෂය නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පුද්ගලයින් ඒ නායකයින් අපිට ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා කියලා. නෑ සජිත් ප්‍රේමදාස මහත්තයාට විපක්ෂයේ සිද්ධ ඉන්න සිද්ධ වුණේ ඔහු විපක්ෂයේ කාර්යභාරය අභීතව සිදු නොකරපු නිසාය කියන වැටහීම අපිට තියෙන්නේ. අභීත විපක්ෂයක් තියෙන්නේ ඒ විපක්ෂය හැටියට කටයුතු කරමින් එවකට ආණ්ඩු බලයේ සිටින අයට නිවැරදි මාර්ගයක ගමන් කිරීමට මග මාර්ගෝපදේශ පෙන්වන අතරේම අපේ දේශපාලන විශ්වාසය අපේ උපාය මාර්ගික වැඩපිළිවෙල මේ රටේ සුවහසක් ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් අප දකින සිහිනය නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ඒ අනාගත දේශපාලන පරිසරය සඳහා වූ මුල් පියවර තැබීමට හැකි විපක්ෂයක් නිර්මාණය කර ගැනීම. ඔහු විපක්ෂයේ සිටීමෙන්ම විපක්ෂ දේශපාලනය කිරීමට නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක ඇත්තටම මේක ඉතාම හොඳ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඉතාමත්ම හොඳ තත්ත්වයක් කියන්නේ දැන් අපි බලාපොරොත්තු වුණාටත් වැඩියේ
අපිට ඇවිල්ලා තියෙනවා විශාල ඉල්ලුමක්. ඉතින් නමුත් ඔබ දන්නවා අපිට අපෙන් ඒ ඉල්ලීමත් එක්ක එන සමාන්තර ඉල්ලීම තමයි මේ දේශපාලනයේ දූෂිතයයි ඒව නැත්තම් ඒ දේශපාලනයට නුසුදුසුයි ජනතාව හිතන පුද්ගලයන් එක් කරගන්නට එපායි කියන එක. ඉතින් අපි බොහොම අමාරුවෙන් තෝරා බේරාගෙන අපේ මේ සර්වජන බලයේ ප්‍රතිරූපයටත් හානි නොවන ඒ ජනතාවගේ අහිංසක අපේක්ෂාවන්ටත් හානියක් නොවන ආකාරයට තමයි අපි තෝරා බේරාගෙන යන්නේ. ඉතින් මේ අද හෙට වෙනකොට මේක අවසන් වෙනවා. මේ ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අලුත් ප්‍රශ්නවලට උත්තර දෙන්න. තත්පරයක් දෙන්න. මේ කරුණාකරලා මෙතන ඉන්න අය නිහඬව ඉන්න, මට ප්‍රශ්නය ඇහෙන්නෙත් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා ගාව ගිය සතියේ හිටපු කට්ටිය අපි දැක්ක ඊයේ ඔබතුමා ගාවට එන. දැන් මේගොල්ලෝ මෙතන නවතින තවත් කන් වලට යන්න පුළුවන් නේද? යම යන කට්ටිය වෙනස් වෙනවා නේද? ඔව්. මේ සියල්ල වෙනස් වෙන ලෝකේ මෙය පමණක් වෙනස් නොවේ යයි උපකල්පනය කිරීමම මුග්ධ මෝඩ වැඩක්. නමුත් අපි විශ්වාස කරනවා ඒ වෙනස් වීම අවම වෙමින් අපේ මේ දර්ශනය විශ්වාස කරලා අපිට පුද්ගලයෝ එකතු වෙයි කියලා. අපි දර්ශනයක් මත පිහිටා කටයුතු කරන දේශපාලන පක්ෂයක්. ඒක නිසා තමයි අපි සැලුම් දොර ඇරලා නැත්තේ. අපේ දර්ශනය විශ්වාස කරලා අපි සමග එකතු වෙයි කියලායි අපි විශ්වාස කරන්නේ. හැබැයි අතරතුර තියෙන්නට පුළුවන් එවැනි ව්‍යතිරේක අවස්ථාවන් කිහිපයක්. ඉතින් අපි ඒටත් මුහුණ දෙමින්, ඒ ප්‍රායෝගිකත්වයට මුහුණ දෙමින්, ඒ වාස්තවික තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉදිරියට යනවා. ඉතින් ඔබ දන්නවා අපිත් එක්ක හිටපු අපි එකමුතුවක් හැටියට මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා උදාහරණයක් හැටියට අර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ. දැන් ඔවුන් ඒ එකමුතුවෙන් ඉවත් වෙලා තිනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේ දේවල් වුණාට අපි විශාල බලවේගයක්, අපි සන්ධානයක් කින් ඔබට ගියපු විශාල බලවේගයක්. ඉතින් ඒකෙන් අපිට බලපෑමක් නැහැ. ඔව්, සර්වජන බලයයි සර්වජනයාගේ අනාගතය එක පැත්තට ඇරෙන්නේ නෑ. මේක පුද්ගල බද්ධ දේශපාලනයක් නෙමෙයි. මෙය මම ඇතුළුව මේ මගේ නායක තනතුර ඇතුළුව පුද්ගල බද්ධ දේශපාලනයක් නෙමෙයි අපි කරන්නේ. දර්ශනයක් මත පිහිටා කටයුතු කරන්නේ. නැවත නැවතත් කියනවා ශ්‍රී ලංකාව සතුරු දයක් කිරීම සඳහා වූ ඒ ව්‍යවසායකත්ව රාජ්‍ය නිර්මාණ කිරීමේ උපාය මාර්ගික වැඩපිළිවෙල පොළොවේ පැලකිරීමට එකතු වන වාමවාදීත් දේශප්‍රේමීත් ජාතිකත්වය විශ්වාස කරන කඳවුර තමයි අපි මේ නිර්මාණය කළ තියෙන්නේ. ඉතින් මේක විශ්වාස කරන අය එනවා. මේක මතු පිටින් කියවාගෙන සමහරු ඇවිල්ලා අපව යන්නත් පුළුවන්. ඔවුන්ට කිසිම බාධාවක් නැහැ. හැබැයි අපි දර්ශනයෙන් පිටට යන්නේ නැහැ. අපේ දර්ශනය සැලුම් දොරක් නෙමෙයි. ඔව්, එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපේ දර්ශනය දෙපැත්තට ඇරන සැලුම් දොරක් නෙමෙයි. දැන් මේ වාසුදේව මහතා මේ සර්වජන බලයෙන් ඉවත් වීම ඔබතුමාට මේ ඡන්දපද නමට යම් බලපෑමක් වෙලා නැද්ද? නැහැ. මම දිගින් දිගටම දේශපාලන වේදිකාවේ කිව් ආකාරයටම එතුමාට ඡන්ද පදනමක් නැති බව ඔබත් දන්නවා, සියලු දෙනා දන්නවා. එතුමාට පොළවේ ඡන්ද පදනමක් නැහැ. නමුත් එතුමාට තිබුණු අපේ විශාල ගෞරවයක් තිබුණේ ඔහු නියෝජනය කරපු ඒ දේශපාලනයේ තිබුණු, ඒ වාමාංශික දේශපාලනයේ තිබුණු නිර්මල බව, ඒ අවංක බව. හැබැයි අවංකව කියන්නට ඕන ඒ නිර්මල බව මේ තීන්දුවත් එක්ක අද ප්‍රශ්නගත වෙමින් පවතින සමාජයේ මේ තීන්දුව පිටිපස ඇති කියවෙන කතාව සත්‍යක් නම් ඔවුන්ගේ ඒ නිර්මල භාවයට විශාල හානියක් වෙන බවත් මම සඳහන් කරන්නට ඕන. යම් කිසි හේකින් දැන් ඔබතුමාලගේ කණ්ඩායමේ යම් දිස්ත්‍රික්කයේ නායකව ජයග්‍රහණය කළාට පස්සේ යම් යම් කණ්ඩායම්කට අඩුපාඩු වුණහම ඒ අය ඒ අඩුපාඩු පුරවන්නට ඔබලාගෙන් යයිද? ඒක කොයිතරම් සුදුසුද? මොකද ඒකට හේතුව දැන් ඔබගේ නිර්මල ඒ කටයුතු තමයි ජනතාව ඡන්දෙ දෙන්නේ. හැබැයි ඌ මේ ඡන්දය අරගෙන ඌ ජයග්‍රහණය කරලා ඉස්තන පුරවන්න යනවනම්
ඒක එහෙමයි ඒක එහෙමමයි එහෙම ජනතාවගේ ඡන්දය ලබාගෙන දැන් මෙවර ඊටම පැහැදිලිව අපිත් සමග එන සියලු දෙනාට ජනතාවගේ කැමැත්ත පළ වෙන්නේ අපි යෝජනා කරන මේ අභීත විපක්ෂය කියන සංකල්පයට සහ ඒ පිටිපස්ස අපි නිර්මාණය කර ඇති දාර්ශනික දේශපාලනයට මේ වාමාංශික දේශප්‍රේමී ජාතිකත්ව දේශපාලනයට ඒ මත ජනතාව ඡන්දය දෙයි එයින් ඡන්දය දිනලා කවුරු හරි අපිව හැරයා යනවනම් ඔවුන් ඇත්තටම හැරයා යන්නේ ඒ ජනතාවගේ අපේක්ෂාව ජනතාවගේ අපේක්ෂාව හැරයා යෑමට උන්ට කිසිම අයිතියක් නැහැ ඉතින් අපි යෝජනා කරලා තියෙනවා අපේ උපාය මාර්ගයේ වැඩපිළිවෙල තුළ ඒ වෙනස් විය යුතුයි අපේ දේශපාලනයේ ව්‍යවස්ථාවෙම එය වෙනස් කළ යුතුයි කියන එක අපි යෝජනා කරලා තියෙනවා නමුත් අද අපි බලේ නැහැ අපේ අනුර කුමාර ජනාධිපති සහෝදරයාට පුළුවන් මේ එසේ පැනීම වළක්වන ඒ වෙනස මැතිවරණ නීතින් වලට ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න නමුත් එහෙම කවුරු හරි යනවනම් ඒක වැරදි අපි ඉතින් ගොඩක් උත්සාහ කරා අපි මේ කරන අපි බඳවා ගැනීම වලදී අපි මේ යෝජනා කරන ප්‍රාදේශීය නායකයන් ගැන සොයා බැලීමේදී එය සිදුවීමට ඇති හැකියාව අවම කරගන්නට හැබැයි එහෙම එසේ සිද්ධ වුණොත් මට කියන්න තියෙන්නේ එසේ කරපු සියලු දෙනාටම අපේ සભ્યත්වයේ ප්‍රමුඛ ආගම වන බෞද්ධ ධර්මයේම යෝජනා කරලා තියෙන දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දුන් බව ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසය අධ්‍යයනය කරන ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් මට කියන්නට තියෙන්නේ තමන් මේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දීමට කැමැත්තෙන් සිටිනම් ඒ කැත වැඩේ කරන්නට පුළුවන්. මගේ වචනෙන් කිව්වොත් ඒක හෙන ගහන අපරාධයක්.